අයිබන් ඔබතුමාට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානතම කාර්යය ලෝකයේ මානව හිමිකම් පිළිබඳව සොයන එක. එසේනම් ශ්‍රී ලංකාව පිළිබඳ හොයන එකේ වරද මොකද්ද? අපේ රටේ මානව හිමිකම් කඩවලා තියෙනවා නම් කලකට කමක් නැහැ. නමුත් නැති දෙයක් උලුප්පාගෙන කිරීම තමයි මෙතෙන්ද මම දකින අසාධාරණ. ජාත්‍යන්තර ප්‍රජාව එදත් අපට විරුද්ධව පනතක් ගෙනාව. හැබැයි එදා අප දිනුවා. අද අපි පරාජයට පත් වුණේ ඇයි? නැත්තම් එදා ඒ යෝජනාව ගෙනාවේ මෙක්සිකෝව. නමුත් ඇමරිකාව පිටපස්සෙන් හිටියා. අද ඒ යෝජනාව ගේන්නේ ලෝකයේ තියෙන බලවත්ම කියන රාජ්‍ය වෙන ඇමරිකාව. නමුත් ඇමරිකාවේ යෝජනාවට පක්ෂව රටවල් 23ක් ඡන්ද දුන්නේ නැහැ. ඉතින් මෙතරම් බලවත් රාජ්‍යයක් මේ වගේ කුඩා රාජ්‍යයක් සමග මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කළා උන්ට දිනාගන්න ලැබුණේ එක ඡන්දයකට පමණයි. ඒක ජයග්‍රහණයක් හැටියට මම දකින්නේ නැහැ. යුද අපරාධ සිදු වුණේ නැත්නම් ඇයි අපි බය වෙන්නේ? යුද අපරාධ අපේ සිදු වුණේ නැහැ. මොකද මම යුද්ධයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා හිටපු නිලධාරීන් ස්වල්ප දෙනාගෙන් කෙනෙක්. මම මේ යුද්ධය තුල ප්‍රතිසිදුම් කියන්න පුළුවන් අසරණ දෙමළ ජනතාව බේරන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම 26000ක් සොල්දාදු දීපුදුවයි 26000යි මචන් 15% 30%ක් වගේ අපිට බේර ගන්න තිබ්බා. අපි සිවිල් ජනතාව ගැන සිතුවේ නැත්තා. මේ උදාහරණයකට නන්දගඩල් කලපුවේ ඉස්සරහ විශාල අගල් කපලා බෝම්බ අතුරලා දුරස්ථ පාලක වලින් ඒවා පුපුරවහරනකොට ඒ මතින් අපේ සොල්දාදු ගියේ දෙපා අහිමි වන බව දැනදෙන මොකද කාලතුවක් ප්‍රහාර ඉල්ල කළා නම් සිවිල් ජනතාව මේ නිසා වෙන කිසිම රටක් ඒ විදියට සොල්දාදු කැපීම් කරනවා කියලා මම අහලා නැහැ. කැපීම් කරලත් නැහැ. ඉතින් ඒ වගේ වෙන අවස්ථාවක මේ වගේ මානව හිමිකම් කැඩුවයි කියන එකට අපි බය වෙන්නේ නැහැ. ඉන්දියාවේ ස්ථාවරය ඔබතුමා කොයි ආකාරයෙන්ද විස්තර කරන්නේ? ග්‍රීන්ලන්තය වගේ විශාල රටක් පමණයි දැන් අද ඉන්දියාව. මොකද ඉන්දියාව ආසියාවේ බලවතා නම් කවදාකවත් ඇමරිකන් කීමට අහලා එන්න නැත්නම් අභ්‍යන්තර ප්‍රශ්න නිසා ආසියාවේ රටකට යුද්ධ මේ වගේ ඡන්ද දෙන්නේ නැහැ. ඒතකොට එහෙමනම් ඉන්දියාව තවදුරටත් ආසියාවේ බලවතාද කියන ගැටලුව අපිට මුතු වෙනවා. ඒ ගැටලුවේ සැකය නිරාකරණය විදිහට කටයුතු කරන්නත් ඉන්දියාවටම සිදු වෙනවා.